මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ. රටට නායකෙක් හැටියට නෙමේ එතුමා වැඩ කටයුතු කරේ. ඒ අඩුපාඩුව තමයි රටේ සමස්ත රටේ ජනතාවටම දැනලා තියෙන්නේ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, එහෙම නැත්නම් ඒ නායකත්වය ගැන තමයි එතුමා හැම මොහොතකම වැඩ කටයුතු කරේ. ඒ නායකත්වය ලබා අරගෙන කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සරහට ගෙනියන්නේ කියලා. රට ඉස්සරහට ගෙනියනවට වඩා එතුමා ඒ ගැන හිතපු නිසා අපිට අද ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. රටක නායකයෙක් නායකත්වය කියන්නේ තව කෙනෙකුට ඇඟිල්ල දික් කිරීම නැත්තම් තව කෙනෙකුගේ කරේ සමහර දේවල් පැටවීම නෙවෙයි. රටේ නායකයා රටේ යම්කිසි වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද බාර ගන්න ඕන. රටේ හොඳ දෙයක් වෙනවා නම් ඒ හොඳ දේත් බාර ගන්න ඕන. මේ කොටස් දෙකම කරන්න ඕන. ඒ දෙකෙන් එකක් විතරක් කරන්න බෑ. ශ්‍රී ලංකා පොලිසියයි හමුදාව හෝ අනිකුත් ආයතන එකතු වෙලා මේ කරන වැටලීම් ටික ගැන අපි සතුටු වෙනවා වගේම අපි මේ සියලු දෙනාටම අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. පක්ෂයක් හැටියට එක පැත්තකින් ඒ වගේම ආණ්ඩුවේ. හැබැයි මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේක නිකන් අර පොඩි කාලේ සෙල්ලම් කරද්දි සෙල්ලම් විදුලදී මමයි රජා මමයි ගෝලයා මමයි තව කෙනෙක් කියලා කියන එක නෙවෙයි රටේ කරන්න තියෙන්නේ. මේ රටේ ඉවෙනි දෙයක් කරද්දි සියලු දෙනා එකතු වෙලා එක කරන්න. මේක නිකන් අර සෙල්ලම් විදුලක වගේ එක එක්කෙනා එක එක්කෙනාට තමුන්ගේ මේක දාගන්න විදිහක් තමයි අපි දකින්නේ. ඒ නිසා රටේ නරක දෙයක් වෙනකොට ඒක එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට, රටේ හොඳ දෙයක් වෙනකොට ඒක අතිගරු ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙම වෙන්න බැහැ. ඒ නිසා මේක නිවැරදි වෙන්න ඕන. රටේ ජනතාව නිවැරදි කරගන්නත් ඕන. කවදාකවත් අතිගරු ජනාධිපතිතුමා අපිව වාඩි කරගෙන රටේ අනාගතය ගැන සැලැස්ම ගැන අපිත් එක්ක මෙතුවක් කාලයකට කිසිම දවසක සාකච්ඡාවක් කරලා නැහැ. ඉගෙන අපි කනගාටුවෙන් කතා කරන්නේ. අපි දොස් කියනවා නෙවෙයි. වැදගත් විදිහට ජනතාවට කනගාටු ප්‍රකාශ කරනවා. එහෙම වුණා නම් අපි බලාපොරොත්තුනේ එහෙම නායකත්වයක්. එහෙම බලාපොරොත්තු වෙච්ච නායකත්වය අපිට හරියට දුන්නා නම් අපිත් එක්ක වාඩි වෙලා රටේ අඩුපාඩු ගැන කතා කරලා ඒ අඩුපාඩු කොහොමද ඉස්සරහට නිවැරදි කරගන්නේ, ඒ අඩුපාඩු නිවැරදි කරගෙන රටේ ආර්ථික තත්ත්වය කොහොමද නගා සිටවන්නේ, සමාජීය තත්ත්වය වෙන්න පුළුවන්, සංස්කෘතික පැත්ත වෙන්න පුළුවන්, ආගමික පැත්ත වෙන්න පුළුවන්, විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් අපි මොනවද මේ රටේ නිෂ්පාදනය කරලා අපනයන වැඩි කරන වැඩසටහන් අපි කොහොමද කරන්නේ, සංචාරක ව්‍යාපාරය කොහොමද කරන්නේ, එහා බැඳිච්ච අනිකුත් මේ රට අවශ්‍ය කරන ආර්ථික වර්ධනය කොහොමද කරන්නේ කියන එක අපිත් එක්ක සාකච්ඡා කරන්න. අපි පාර්ලිමේන්තුවට යන්නේ ඒකටයි. ඉතින් අපි පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි වාඩි වෙලා අපිත් එක්ක සාකච්ඡා කරලා වැඩපිළිවෙලකට අපේ ශක්තියත් දායක කරගෙන රට ගැන හිතලා දේශපාලනේ පක්ෂය ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා වැඩ කරා නම් අද කාටවත් දොස් කියන්න වෙන්නේ නැහැ, කාටවත් ඇඟිල්ල දික් කරන්න වෙන්නේ නැහැ. අපි නායකත්වය කියන එක බලාපොරොත්තු වෙන්නේ කාටවත් ඇඟිල්ල දික් කරන එක නෙමෙයි. නායකත්වය කියන එක බලාපොරොත්තු වෙන්නේ ඒ නායකත්වය පාවිච්චි කරලා රට පාලනය කිරීම. ඒ රට පාලනය කරද්දී හැම අංශයකටම යම්කිසි විධානයක් එක්ක ඒ වැඩ කටයුතු කරන්න සැලැස්මක් දෙන්න අවශ්‍යයි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඒක අපිට ලැබුණේ නැහැ.